ටොක්ස් වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලන්ව ආපහු බොහොම කාලයකට පස්සේ හම්බ වෙනවා. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ සැන් ඩියෙගෝ නගරයට. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන සැන් ඩියෙගෝ නගරයට තමයි ඇවිල්ලා ඉන්නේ. බොහොම ලස්සන නගරයක්. මට පිටිපස්සෙන් මේ එයාක්‍රාෆ්ට් කැරියර් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් හැබැයි සංචාරකයෙක් විදියට නෙමෙයි මම ඇවිල්ලා ඉන්නේ, පර්යේෂකයෙක් විදියට. මොකද මේ සැන් ඩියෙගෝ නගරය කේන්ද්‍ර කරගෙන හැම අවුරුද්දෙම අගෝස්තු මාසේ SPIE කියලා ආයතනයක් තියෙනවා, මේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන තියෙන ප්‍රකාශ විද්‍යාව සහ ෆෝටෝනික විද්‍යාව පිළිබඳව පර්යේෂකයන් එකතු වෙලා තමයි ආයතනය හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ආයතනය මගින් සම්මන්ත්‍රණයක් ඕගනයිස් කරනවා හැම අවුරුද්දෙම SPIE Optics and Photonics කියලා. ඉතින් ප්‍රකාශ විද්‍යාව පිළිබඳව පර්යේෂණ කරන මේ ලෝකේ පුරා ඉන්න විද්‍යාඥයෝ දහස් ගණනක් මේ සමුළුවට, එහෙම නැත්නම් අපි කියන කොන්ෆරන්ස් එකට කියලා කොන්ෆරන්ස් එකට සහභාගී වෙනවා. ඉතින් මේ මාත් ඇවිල්ලා ඉන්නේ පර්යේෂකෙක් විදියට මගේ පර්යේෂණ ඉදිරිපත් කරන්න. හැබැයි ශ්‍රී ලාංකිකයෙක් විදියට මට මේ සම්මන්ත්‍රණය, මේ 2018 පැවැත්වෙන සම්මන්ත්‍රණය ඉතාම වැදගත් සම්මන්ත්‍රණයක් වෙනවා. මොකද අපි ගොඩක් කට්ටිය දන්නවා මේ බොහොම කීර්තිමත් විද්‍යාඥයෙක් අපේ ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච සරත් ගුණපාල, ආචාර්ය සරත් ගුණපාල. එතුමා NASA ආයතනයේ සේවය කරනවා. අදෝරක්ත කැමරා පිළිබඳව ලෝ ප්‍රකට විශේෂඥෙක්. ඉතින් එතුමා මේ සේවය, එතුමාගේ සේවය, එතුමා මේ ෆෝටෝනික විද්‍යාව පිළිබඳව විශේෂයට කරලා තියෙන සේවය ඇගැයීමකට ලක් කරන්න මේ SPIE කියන ආයතන මගින් ගොඩාට් අවෝඩ් කියලා අවෝඩ් එකක්, මෙඩල් එකක්, පදක්කමක් එතුමාන්ට පිරිනමනවා. ඒ පිරිනැමින්නේ මේ අවුරුද්දේ මේ සම්මන්ත්‍රණයේදී. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදියට මට වාසනාව හම්බුණා එතුමාට ඒ මෙඩල් එක පිරිනමන අවස්ථාවටත් සහභාගී වෙන්න, ඒ වගේම එතුමා එක්ක කතා කරන්නත් මට හම්බ වුණා. ඉතින් එතුමා මොනවාද මේ දවස්වල ඉදිරියේ ඉන්න පර්යේෂණ, ඒ වගේම NASA ආයතනයේ මොන වගේ පර්යේෂණවලටද ඉදිරි කාලයේදී යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ, සහ මේ ලංකාව වගේ රටක ඉන්න, ඒ කියන්නේ ඇමරිකානු නොවන, ඇමරිකානු පුරවැසියෙක් නොවන කෙනෙක්ට මේ NASA ආයතනය වගේ ආයතනයකට සහභාගී වෙලා සම්බන්ධ වෙලා පර්යේෂණ පවත්වන්න කොහොමද, මොන වගේ අවස්ථාද තියෙන්නේ, ඒ වගේම ඒ වගේ ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට මොන වගේ අවවාදයක්ද එතුමන්ට ලබා දෙන්න තියෙන්නේ කියලා මට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අපි එතුමන්ට මොනවද කියන්න තියෙන්නේ කියලා බලමු. මාත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා ඇමරිකාවේ NASA ආයතනයේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ සීනියර් සයන්ටිස්ට් ආචාර්ය සරත් ගුණපාල මහත්මයා. ඉතින් අපි එතුමාගෙන් අහලා දැනගමු මේ දවස්වල NASA ආයතනය මොන වගේ පර්යේෂණ වලද යෙදිලා ඉන්නේ. කියන්නේ එතුමාගේ ෆීල්ඩ් එක තමයි ඉන්ෆ්‍රාරෙඩ් ඩිටෙක්ටර්ස්. එතකොට එතුමා යෙදිලා ඉන්න පර්යේෂණ මොනවද කියලා අපි අහලා දැනගමු. ආචාර්යතුමනි, අපිට කියන්න මේ ඔබතුමා යෙදිලා ඉන්න මේ පර්යේෂණ ගැන පොඩි සඳහනක් කරන්න පුළුවන්. වචන් ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම කරන වැඩ පර්යේෂණ මේ දවස්වල යොමු වෙන්නේ ගොඩක් අදෝරක්ත කිරණ, අදෝරක්ත නේද, අදෝරක්ත කිරණ මේ
sensors එහෙම නැත්නම් camera sensors කිව්වහම අපි જાති දෙකක් තියෙනවා දෙවති තුනක් විතර ඇත්තටම camera කියනවා අනිත් එක spectrometer කියලා තියෙනවා තව එකක් තියෙනවා multi band images කියලා ඒව හදන්න හදනවා ඉතා කුඩා විදියට මොකද විශ්ව ගවේෂණය කරනකොට ගොඩක් ලොකු බර ඒව හැදුවාම විශ්වයට ගෙනියන්න අමාරුයි ඒකට ගොඩක් වියදම යනවා ඉතින් මේ දවස්වල ඒකට ලොකු thrust එකක් තියෙනවා ඉතාම පොඩි පොඩි ඒව හදන්න ඒ කියන්නේ දැන් ගොඩක් මේ විශ්ව ගවේෂණයේ කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට කුඩා චන්ද්‍රිකා යන්න අපි ඉස්සර ඇරිය ගොඩාක් විශාල චන්ද්‍රිකා අපි කියන ෆ්ලැග් චිප් මිෂන් කියලා ඒ වගේ වරින්ද ඩොලර් බිලියන ගණක් යනවා ඉතින් දැන් ඇත්තටම අවුරුදු 15ක් 20ක් 30ක් ඉඳලා මේ විශ්ව ගවේෂණය කරන කමිටි එක ඩෙවලොප් කරගෙන ආවා කුඩා චන්ද්‍රිකා ඉංග්‍රීසියෙන් කියනවා නම් සමහර කියනවා නැනෝ සෙට් කියනවා කියුබ් සෙට් කියනවා මයික්‍රෝ සෙට් කියනවා ස්මෝල් සෙට් කියනවා මේකෙන් අදහස් වෙන්නේ කුඩා චන්ද්‍රිකා කියන්නේ ඉස්සර අරපු චන්ද්‍රිකා වගේ 100න් එකක් විතර ඒවා ගොඩක් අඩු වියදමින් හදලා කියන්නේ ඉස්සර හදපු ලොකු චන්ද්‍රිකා වල වගේ දාස් ගුණයක් අඩු වියදමින් හදලා විචගත කරන්න ඒකේ ඇත්තනම වාසි ගොඩක් තියෙන එකක් තමයි ගොඩක් අඩුවෙන් සල්ලියන්නේ අනික තමයි මට ඉංග්‍රීසි වචන සිංහල වචනේ හරියනම ෂෝන්නේ රිලයබිලිටි එක වැඩි වෙනවා රිලයබිලිටි එක වැඩි වෙනවා කියන්නේ දැන් ලොකු එකක් කරලා ඉවරලා ඒක නැති වුණොත් එච්චරමයි ඔව් ඒ බිලියන් ගානම හකට යනවා දැන් එතකොට ඒ සල්ලි වලින්ම කුඩා ඒවා 100 ගණක් හදන්න පුළුවන් ඒවා 100 ගණක් හදලා විචගත කරපුවාම 10ක් නැති වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ තව 90ක් තියෙනවා. ඒකින්ද ඒ අනුවෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි මේ වාසිය තියෙන. අනිත් එක තමයි දැන් ලොකු චන්ද්‍රිකාවක් ඇරිහම ලොකු චන්ද්‍රිකාවේ ඒ චන්ද්‍රිකාව හොඳට ගියත් ඒකේ අවුරුදු ගාණක් ගිහිල්ලා ඒක ඉවර වෙලා යනවා. දැන් අලුතෙන් තියෙන අද තමයි ලොකු චන්ද්‍රිකාව වරින් නැතුව පොඩි චන්ද්‍රිකා 10 ගණක් අරිනවා. එතකොට ඒ පොඩි චන්ද්‍රිකාවෙන් එක දණක් දැන් හිතන්නකෝ බලාගෙන යනවා කියලා ඒක බලාගෙන ගිහිල්ලා ඉවර වෙනකොට ඊට පස්සේ තව පොඩි එකක් එනවා එතනින් ආයේ බලාගෙන තව පොඩි එකක් එනවා එතකොට ඒක තුන්දා ලොකු චන්ද්‍රිකාවක් කරලා ගොඩක් වියදම් කරලා එක තැන හැමතිස්සෙම ගවේෂණය කරන රේඩියෝ කුඩා චන්ද්‍රිකා ගොඩාක් කරලා ඒ තැන ගවේෂණය කරන එකේ ලාභයි ඒ වගේම රිලයබිලිටි එකත් මේ ගොඩාක් වැඩි වෙනවා. ඒ හිතින් දැන් කුඩා චන්ද්‍රිකා හදනකොට අපි හදන උපකරණත් ඒ කියන්නේ සෙන්සර්ස් ඉන්ස්ට්‍රුමන්ට් ඒවත් පොඩි වෙනවා. ඉතින් දැන් අපේ ලොකු thrust එකක් තියෙනවා අපි ඉස්සර හදපු ඒවා ඊට වැඩිය ගොඩාක් කුඩා කරන්න. ඉතින් දැන් පෘථිවිය වගේ පෘථිවිය ගත්තහම පෘථිවිය වටේ NASA ආයතනය පරීක්ෂණය කරන පෘථිවිය වටේ යන ඒවා ගොඩාක් පෘථිවිය වටේ යන චන්ද්‍රිකා වලින් අපි බලාපොරොත්තු වෙන්නේ පෘථිවියේ තියෙන ජල සම්පත් එක එක වායුන් නරක වායුන් ඒ කියන්නේ ග්‍රීන් හවුස් ගෑසස් පොලියුෂන් කියන ඒ ගෑසස් ඒව හොයාගන්න එකයි ඊට පස්සේ ලෝකේ ජලය කොහොමද තියෙන්නේ මොකද ලෝකේ ජලය ඒ කියන්නේ පාවිච්චි කරන්න පිරිසිදු ජලය තියෙන තැන් ගොඩාක් අඩු වෙගෙන යන්නේ කාර්මික තැන්වලින් එන අපද්‍රව්‍ය නිසා ඉතින් ඒව ගවේෂණය කරන්න එතකොට ඊට පස්සේ කාලගුණය ප්‍රෙඩික් කරන්න ඒ වගේ වට තමයි පෘථිවිය වටේට යන්නේ. ඉතින් තව අංශයක් තියෙනවා මේ විශ්ව ගවේෂණයේ ඒක තමයි මේ ප්ලැන්ටරි සයන්ස් කියන්නේ ප්ලැන්ටරි කියන්නේ ග්‍රහලෝක ගැන ග්‍රහලෝක ගැන හොයන එකෙන් අපි බලාපොරොත්තු අපි ග්‍රහලෝක ගැන අපේ ග්‍රහලෝක ගැන දෙකක් ගැන අපි ගොඩාක් වැඩියෙන් හොයනවා එකක් තමයි අඟහරු ඒක නම් හැමෝම දන්නවා අඟහරු වටේට අපි දැන් අවුරුදු 20ක් විතර පර්මනන්ට් ප්‍රසන්ස් කියලා කියන්නේ හැම තිස්සෙම අඟහරු වට අපේ භ්‍රමණය වෙන චන්ද්‍රිකා යනවා ඒ වගේම රෝවර්ස් යනවා ඒ වගේම අපි දැන් හදනවා මේ ජුපිටර් වටේට තියෙන යුරෝපා කියන චන්ද්‍රය ගේ වටේට පර්මනන්ට් ප්‍රසන්ස් එකක් කරන්න ඉතුරු දශක කීපය තුනක්. ඒකට හේතුව තමයි යුරෝපා වල තියෙන අපි හඳින අයිස්
කටුවක් අයිස් ක්‍රස්ට් එකක් තියෙනවා. ඔව්. අයිස් ක්‍රස්ට් එක යට අපි හිතන ජලාශ තියෙනවා කියලා. එහෙම තියනවා නම් ජීවිත හිතකර තැන. ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දශක 3 විතර ඇතුළත යුරෝප ග්‍රහලෝකයේ ගවේෂණය කරන්න ඊළඟ දශක 3 ඇතුළත. තවත් ඒ වගේම ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා සෙනසුරු ග්‍රහය වටේ යන ටයිටන් කියන එකයි අනිත් එක තමයි එන්සෙලාඩස් කියන්නේ ඒක කුඩා චන්ද්‍රයෙක් බට් ඒකේ උනාට මේ ගයිසර්ස් තියෙනවා වතුර ගණන් යන ගඟවල් තියෙනවා හැබැයි ඒකේ ගැන තාම අපි මොනවද කරන්නේ නාසා ආයතනයෙන් අපිට මේ මුදල් දීලා නැහැ ගැන හොයන්න මේ දැන් ඉදිරියේදී මම වැඩ කරන්නේ මම සහභාගී වෙනවා මේ යුරෝපා වල දෙන ඉන්ස්ට්‍රුමන්ට් හදන්න ඒ වගේම මම ගහරු වටේට යන ඉන්ස්ට්‍රුමන්ට් හදන්නයි සමහර ඒවා පෘථිවිය වටේට යන හයිපර් ස්පෙක්ට්‍රල් ඉන්ස්ට්‍රුමන්ට් හදන්න මේ පෘථිවිය වගේ තියෙන සම්පත් කොහොමද තියෙන්නේ ඒවා විනාශ වෙනවද ඒව ගැන හොයලා බලන්න හරි ඉතින් අපි දැනගන්න කැමති මේ නාසා ආයතනයෙන් දැන් ඉදිරි දශක කීපය ඇතුළත මොන වගේ නව පරීක්ෂණ වලට යොමු වෙයි කියලා ඔබ හිතනවද? ඒ කියන්නේ අපි දන්නවා 1960 ගණන් වල නාසා ආයතනය සම්පූර්ණයෙන්ම වගේ යොමු වෙලා තිබ්බේ චන්ද්‍ර ගවේෂණයට. ඊට පස්සේ ටිකෙන් ටික මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ විවිධ ග්‍රහලෝක තරණය කරන්න යෙදු. දැන් වසර 2020 විතර පස්සේ මොන වගේ විදිහට මේ විශ්ව ගවේෂණය වෙනස් වෙයි කියලා ඉඳ ඔබ හිතනවා. දැන් විශ්ව ගවේෂණය ඇත්තටම ඊළඟ දශකයේ අපි බලාපොරොත්තු වෙනවා මිනිසුන් රහිත යානවල් යවලා අඟහරු ලෝකයේ තියෙන පස් පොළවට ගෙනියන්න. ඊට පස්සේ දශකයේ නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා මිනිසුන් සහිත යාන අඟහරු ලෝකයට යවන්න. ඒක තමයි අපේ නියත plan එක. ඒ අතරම මේ දශකයේ ඊළඟ දශකයේ අතරම ඊළඟ දශකයේ ඊට පහුවෙනි දශක දෙකේයි අපි බලාපොරොත්තු වෙනවා ජුපිටර් ඒ කියන්නේ බ්‍රහස්පති වටේ තියෙන යුරෝප කියන චන්ද්‍රයව ගවේෂණය කරන්න ඒ මිනිසුන් රහිත යාන යවලා ඒ දෙක තමයි අපේ තියෙන ලොකුම plans එක ඉතුරු මේ ඉදිරියට යන දශක කීපයට අපි දැන් තවත් ප්‍රශ්නයක් ඒ කියන්නේ තවත් වෙනත් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න කැමති දැන් ලංකාවේ ගොඩක් අය ඒ කියන්නේ ගොඩක් ළමයි පාසල් යන ළමයි නාසෙකට යන්න කැමති කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ නාසෙකට වගේ මොකක් හරි ජොබ් එකක් කරන්න. දැන් තාරකා විද්‍යාඥෙක් වෙයි. ඉතින් දැන් ඇස්ට්‍රොනොමි විතරක් කරලාද මේ නාසෙකට යන්න පුළුවන්? එහෙම නැත්නම් වෙන මොනහරි ෆීල්ඩ් තියනවද මේ නාසෙකට අදාළව සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්? අපි දන්නවා ඔබතුමත් පටන් ගත්තේ තාරකා විද්‍යාවෙන් නෙමේ මේ සොලිඩ් ස්ටේට් ෆිසික්ස් කියන විෂයෙන් තමයි පටන් අරගෙන ක්‍රමෙන් නාසකේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයට සම්බන්ධ වුණේ. ඉතින් ඔබතුමාට මොකක් හරි පණිවිඩයක් දෙන්න තියෙනවද මේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න දරුදැරියන්ට මේ අනාගතයේ නාසයකට වැඩ කරන්න පුළුවන් වෙන විදිහේ මොනවා වගේ ෆීල්ඩ්ස් තෝරගන්න තෝරගත්තොත් හොඳ කියන එක ගැන මොකක් හරි අදහසක් ඔබතුමාට කියන්න තියෙනවා. ඇත්තනම ආචාන් ඒක හරියටම කියන්න අමාරුයි. ඇස්ට්‍රොනොමි කියන්නේ බොහොම ඉතාමත්ම ආස විෂයක්. මමත් ආසයි. ඒ වුණාට මම කාටවත් ඇත්තටම ඇඩ්වයිස් කරන්නේ නැහැ ඇස්ට්‍රොනොමි කරන්නයි කියලා. ඒකම බලාගෙන මොකද ඇස්ට්‍රොනොමි කරලා රැකියාව හොයාගන්න හරි අමාරුයි. නාසෙක ඇතුලේ වුණත් ඇස්ට්‍රොනොමි කරලා රස්සාව හොයාගන්න හරිම අමාරුයි. ඒකින්ද මං දැන් ඉස්කෝලේක වගේ ඉන්න ළමයින්ට දෙන්න තියෙන හොඳම අවවාදය තමයි තමන් ඉගෙන ගන්න දේවල් හොඳට කරලා එක පැත්තකට බර වෙන්නේ නැතුව හැම පැත්තම හොඳට අධ්‍යයනය කරලා හැම පැත්තෙම හොඳට ඉගෙන ගන්න දෙයි කියලා ඒ කියන්නේ හැම පැත්තෙම එක්ස්පීරියන්ස් ගන්න දෙයි කියලා මොකද ඇත්තටම
රටවල් නාසා එතනේ තව අවුරුදු 10කින් 15කින් මොන පැත්තට යනවද කියලා අපිට කියන්න බෑ. ඒගොල්ලන් ඉන්ට්‍රෙස්ට් උත් වෙනස් වෙනවා. ඔව්. ඒකෙන් හින්දා ඉස්කෝල් එකේ ඉන්න ළමයෙකුට හරියට නාසා එතනේ දැන් කරන වැඩගෙන හිතලා plan කරලා ඒ දිහාට ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද ඒ කට්ටිය ඉගෙනගෙන යුනිවර්සිටි ගිහිල්ලා BSc එකක් කරලා PhD එකක් කරලා post doc කරලා තව අවුරුදු 20කින් විතර NASA ආයතනයේ යන දවස් NASA ආයතනයේ direction වෙනස් වෙලා. ඒකින්ද හොඳම වැඩේ තමයි ස්කෝලින් ළමයින්ට කියන දෙන්න තියෙන අවවාදේ දැන්ට තියෙන විෂයන් හොඳට ඉගෙන ගන්න. විශේෂයෙන්ම භෞතික විද්‍යාව ගණිතය රසායන විද්‍යාව ඒ වගේව පරිගණක එතකොට පරිගණකේ එතකොට ඉදිරියට එන විදිහට ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් මේ කරලා හොඳ ඔපචුනිටි එකක් හොයා ගන්න පුළුවන් හරි ඔව් අපි හිතනවා බොහොම වැදගත් පණිවිඩයක් ලංකාවේ ඉන්න නංගිල මල්ලියට ලැබෙන්නේ නැති කියලා. ඒ කියන්නේ අපි මොකක් හරි එකක් ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන්ම තමන්ගේ මේ ජීවිතය ඒ පැත්තට හරවන්නේ නැතු අනිත් විෂයන් කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරලා ෆ්ලෙක්සිබිලිටි එකක් තියාගන්න කියන එක තමයි එතුමා අපිට දුන්න අවවාදය. ඉතින් එතුමාගේ බොහොම වටිනා කාලයෙන් පොඩ්ඩක් අපිට ලබා දීම පිළිබඳව අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟ ඇස්ට්‍රෝ ටොක්ස් එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි ඔබතුමාටත් බොහොම මිස්. We'll be right back.